ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනහමුවක් වරකා පොළපොළ භූමියේදී පැවැත්තුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මීට එක් වුණා. රට බේරගත්තා, ජාතියක නායකත්වය දුන්නා, භූමිය ආරක්ෂා කළා. ආදරණීය නායකයා මහින්ද රාජපක්ෂව දාලා යන්නේ නැයි කියන කාරණාව අපි පැහැදිලිව කිව්වා. මේක කියනකොට සමහරෙවුන්ට කහනවා. අපෙන් අහනවා ඇයි යුද්ධ ගැන විතරක් කියන්නේ? ඇයි අකු වෙනේ උන් යුද්ධ කළේ නැහැ? රනිල් යුද්ධ කළාද? අනුර යුද්ධ කළාද? 88 89 මේ රට ගිනිබත් කළා රෙන්න. අනුර කරපු යුද්ධෙකුත් නැහැ. ඒක නිසා පරදින ජොකියෙක් ගාව ගිහිල්ලා සල්ලි වලට ආත්මය පාවල දෙන එවුන්, සල්ලි වලට තමන්ගේ රට පාවල දෙන එවුන් ඊළඟ ඡන්දයක් එනවා මහා මැතිවරණේ කියලා. මේ රොඩු සියල්ලම ගෙදර තියලා රටට ආදරය කරන, ජාතියට ආදරය කරන, ආගමට ආදරය කරන කොල්ලෝ ටිකක් යවන්න ඕන පාර්ලිමේන්තුවට. ඒක නිසා හොඳ චාන්ස් එකක් ආවේ. පොහොස්තුව වෙනුවෙන් මිනිස්සු එනකොට ඒ මිනිස්සුන්ට තනකොළ පෙන්නලා අපහාස කරපු JVP එක කියනවා පොහොට්ටුවේ සේරෝම ඉන්නේ අපිත් එක්ක කියලා කියනවා. ජකෝ හරක් කියලා බැනලා කුඩු පට්ටම් වෙන්න නොයෙක් දේවල් ගහලා කුඩු පට්ටම් කරලා ගිනි තියලා පොහොට්ටුවේ ඡන්ද උන්ටලු. මතක තියාගනිල්ල JVP කාර්යෝ, මේ පොහොට්ටුවේ එක ඡන්දයක් උඹලට දෙන්නේ නැහැ. අනුර කුමාර කියන විදියට එකපාරට මේ රට වෙනස් කරන්න කණපිට ගහන්න බෑ. ක්‍රමික වෙනස් කිරීමක් සඳහා මොළය බුද්ධිය පරිණත භාවය අධ්‍යක්ීම් තියෙන නාමල් රාජපක්ෂ අපේ අපේක්ෂකතුමාගේ පොහොට්ටුවට කතිරේ ගාලා මේ ඡන්දේ අවුරුදු 38 තරුණයෙකුට මේ රට බාර දෙන්න කියන ඉල්ලීම කරන්නයි මාද වරකපොලට ආවේ. මමත් දරුව දෙන්න කියන තාත්තා කෙනෙක්. මගේ දරුව පිටරටට යවන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මගේ දරුව දෙන්න ජීවත් වෙන්න ඕනේ මේ රටේ. ඒ නිසා අපිට තියෙන්න ඕනේ මේ රට බේරගත්ත රට. පෑන් නිරකින් ලියන්නේ නැති නායකයෙකුට බාර දීමේ යුතුකම තියන්නේ ඔබට. විදියට බොහෝ ජයග්‍රහණ ලැබපු දේශපාලන පක්ෂ. ඒ වගේම තමයි අපි රටේ වැඩ කරපු දේශපාලන පක්ෂය. මේ මැතිවර ව්‍යාපාරයේ තුල බොහෝ වෙලාවට අපි උත්සාහ කරන්නේ ගමෙන් ගමට යන්න. ගිහිල්ලා ඔබ තමුන් නාසලා වැනි දෙමව්පියන් තරුණයන් වාමන්ත්‍රණය කරන්න අපි කටයුතු කරනවා. මොකද අපි විශ්වාස කරනවා ජනතාවව දේශපාලඥ ගාවට ගේනවා වෙනුවට අපි මේ මැතිවරණය තුල ජනතාව ගාවට යන්න ඕනේ කියන කාරණය. එදා ගමඩන පාර හදනකොට, වරකපොලට යන පාර හදනකොට, ගමේ මාර්ගයට කැටකල් අල්ලනකොට, කොන්ක්‍රීට් කරනකොට ඇහුවා මේ පාරවල් කන්නද කියලා. අද ඒ අයත් කියනවා පාරවල් හදන්න ඕනේ. අධිවේගී මාර්ගය හැදුවේ ඇඹුල් තියල් ගෙනියන්න කියලා චෝදනා කරපුවා. අද අධිවේගී මාර්ගය ගැන කතා කරන දේශීය ගොවියා ව්‍යාපාරිකය ශක්තිමත් කරන අපේ හාමුදුරනේ අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න ඕන. අද බොහෝ අය රාජ්‍ය සේවයේ පිළිබඳව මැතිවරණයක් ලං වෙනකොට සතුටෙන් කතා කරත් අපේ හාමුදුරේ පහුගිය කාලෙම අපි දැක්ක රාජ්‍ය සේවයේ පිළිබඳ වෘත්තීය සමිති වලට සලකපු විදිය. මහින්ද රාජපක්ෂ යුගයේ තමයි මේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත් වුණේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් තමයි රාජ්‍ය සේවයේ පුළුල් වුණේ. ඒ රාජ්‍ය සේවයේ පුළුල් කරේ ආර්ථිකය පුළුල් කළා. අලුතෙන් වරායවල් හදලා තමයි රැකියා දුන්නේ. එහෙම නැතුව දේශපාලන උවමනාව සඳහා රැකියා දුන්නා නෙවෙයි. රාජ්‍ය සේවකගේ පඩි වැඩි වෙන්න ඕනේ. සමහරු එක්කෙනෙක් අවුරුද්දේ සැරයක් වැඩි කරනවා කොහොම අනිත් එක්කෙනා මාස 6කට සැරයක් වැඩි කරනවා. එක්කෙනෙක් 50000ක් වැඩි කරනවා කොහොම අනිත් එක්කෙනා 56000ක් වැඩි කරනවා කියන්නේ. අපි පැහැදිලිවම බොරු පොරොන්දු දෙන්න අපි සූදානම් නැහැ. උද්දම්මනයට අනුපාතිකව දේශපාලන මැදිහත් වීමකින් තොරව රාජ්‍ය සේවකගේ පඩි වැඩි කරනවා වැඩි විය යුතුයි. රාජ්‍ය සේවයේ පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ මාරුවීම්, පොලිසිය මාරුවීම්, උසස් වීම, දේශපාලන මැදිහත් වීමකින් තොරව ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරන විතරක් නෙවෙයි. ත්‍රිවිධ හමුදාවේ පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය වගේම රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටු පිළිබඳ තියෙන ගැටලු ස්වාධීනව විසඳන්නත් අවශ්‍ය තීන්දුව తీරන අපි අරගෙන ක්‍රියාත්මක කරනවා කියන බලාපොරොත්තුව අපි ඔබ තමුන් ආශිර්වාද දෙනවා. මොකද අපි රාජ්‍ය සේවයේ විශ්වාස කරන අය.